ආරම්භ වෙන්නේ පෙළපාලිය නන්දා මෝටර්ස් හන්දියෙන් යනවා නිදහස් වටරාම ළඟට. නිදහස් වටරාමයේ ළඟ ඉඳලා නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රයේ ඉදිරියෙන් ගමන් කරලා යනවා රාජ්‍ය පරිපාලන හන්දියට. වමට හැරලා මේට්ලන් පෙදෙසට යනවා. මේට්ලන් පෙදෙසෙන් මේට්ලන් ක්‍රෙසන්ට් හරහා ආනන්ද කුමාරස්වාමී මාවතට ඒ මාවත ඔස්සේ අවසන් වෙනවා ඒ මාවතේ කෙළවරේ. ඒ මාවතට ඇතුල් වෙන්න තියෙන සියලුම මාර්ග වැසෙනවා පෙළපාලිය පැවැත්වෙන වෙලාවේදී. ග්ලාස් හවුස් හන්දියෙන් නන්දා මෝටර්ස් දෙසට ඇතුල්වීම වසා තබෙනවා. පුස්තකාල හන්දියෙන් ග්ලාස් හවුස් දෙසට ඇතුල්වීම වැසෙනවා. කියන්නේ ග්‍රීන් පාත් ප්‍රදේශයට ඇතුල්වීම වසා තැබෙනවා. ධර්මපාල මාවතෙන් FR සේනානායක මාවත ඇතුල්වීම එක වසා තැබෙනවා. සොයිසා වටරවමෙන් කණ්ණංගර මාවතට ඇතුල්වීම වසා තැබෙනවා. ජේරාම මාවතෙන් රොස්මිට් ප්‍රදේශයට ඔස්සේ කණ්ණංගර මාවතට ඇතුල්වීම වසා තැබෙනවා. විජේරාම මාවතේ වාහන ගමන් කරන්න පුළුවන් දෙපැත්තටම. රොස්මිට් හන්දියෙන් කණ්ණංගර මාවතට ඇතුල්වීම වසා තැබෙනවා. විජේරාම මාවතේ බාන්ස් ප්‍රදේශ ඔස්සේ කණ්ණංගර මාවතට ඇතුල්වීමත් වසා තැබෙනවා. හෝටන් ප්‍රදේශ විජේරාම හන්දියෙන් හෝටන් මේට්ලන් ක්‍රෙසන්ට් හන්දියට ඇතුළීමත් වසා දැමෙනවා. විජේරාම මාවතේ ඉඳලා RG සේනානායක මාවත ඔස්සේ මේට්ලන් ක්‍රෙසන්ට් ප්‍රදේශයට ඇතුළීම වැසෙනවා. හෝටන් ප්‍රදේශයේ මේට්ලන් ක්‍රෙසන්ට් හන්දිය ඉඳලා හෝටන් වටරවම දෙසට ඇතුළීම වැසෙනවා. RP සේනානායක මාවතේ මේට්ලන් ක්‍රෙසන්ට් ප්‍රදේශයට ඇතුළීම වැසෙනවා. විජේරාම මාවතෙන් විද්‍යාමාවත හන්දියට සහ විද්‍යාමාවතට ඇතුළීම වසා දැමෙනවා. විද්‍යාමාවතෙන් මේට්ලන් ප්‍රදේශයට ඇතුළීම වසා තැබෙනවා. බෞද්ධාලෝක මාවතෙන් RFP හන්දියෙන් මේට්ලන් ප්‍රදේශයට ඇතුළුවීම වසා දැමෙනවා. බෞද්ධාලෝක මාවතේ ඉඳලා ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති අල්විස් මාවතට ඇතුළුවීම වැසෙනවා. ප්‍රේමකීර්ති අල්විස් මාවතෙන් නිදහස් මාවතට ඇතුළුවීම වැසෙනවා. ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් පාරට ඇතුළුවීම වසා දැමෙනවා. පදනම් ආයතන අසලෙන් නිදහස් චතුරස්‍රයට ඇතුළුවීම සහ පදනම් පාරෙන් නිදහස් මාවතට ඇතුළුවීම එවෙනකොට සීල්ලා තියෙන්නේ. නිදහස් වටරවමෙන් නිදහස් මාවතට ඇතුළුවීම සහ නන්දා මෝටර්ස් ඉඳලා මේට්ලන් ක්‍රෙසන්ට් ප්‍රදේශයට ඇතුළුවීම වසා දැමෙනවා.